Sapeme. Ie. Ini saya akan lakukan. Apa yang lain itu? Pausa. Beda kuan itu apa? Hah? Oh. Itu kota mati kian aku mungkin ikut pelajaran tiga nol deh. Kita ngapi. Ayo terus kata kerap ini ya, me. Atau mungkin tuh teh mah format teka atau apa itu gini placeholder. Kayak gini, kohmadar Python විචල්ලයක තියෙන ඩේටා එකක් අපි ආකාරي print එකක් එක්ක හෝ output එකක් එක්ක සම්බන්ධ කරනකොට ඒක අවශ්‍ය ආකාරයකට format කරලා ගන්න කියන එකයි print එකක් ඇතුලේ අපිට ඕනි තැනකට අපිට අවශ්‍ය කරන data එකක් ස්ථානගත කරන්න place කරන්න කියන එකයි තමයි කතා කරමින් ඉන්නේ. ඉතින් අපි වර උඩින් දැක්ක මේ උදාහරණෙත් එක්ක මේ සංගල වරහන් දාලා අපිට place holder එකක් හදන්න පුළුවන් කියන එක. මේදී nih dengan kalau pengen kami kemal tuh nih dewi dahar nanti belakang aku gandang ini my order variable leka my order kena variable leka ter ada sih kalau lagi no string type data kak kemudian ini data kak kira kira itu apa kayak kopi nih I want iga itu metode lagi no place hold leka sanggul barang nih as places of item I sanggul barang o I sanggul barang rupees itu kota මේ වගේ දෙයක් තිබුණොත් මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ my order කියලා කියන variable එක ඇතුලේ තියෙන මේ string අවයවය ප්‍රායෝගිකව භාවිතයට ගන්නකොට දැන් මෙතන කරලා තියෙන්නේ විචල්ලයට අදාළ දේ ආදේශ කරන එකනේ. දැන් ඔයගලන්ට ඕනි තරම් අත්දැකීම් තියෙනවා සහ අවබෝධය තියෙනවා විචල්ලයකට කිසියම් දෙයක් ආදේශ කරා කියලා පුතේ අතර වැඩක් නැහැ මේක භාවිතයට ගන්න නැතුව. නේද? විචල්ලයක් අරගෙන විචල්ලයකට කිසියම් දෙයක් ආදේශ කරාට ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තේරුමක් එන්න නම් ඒ විචල්ලය භාවිතයට ගන්න ඕනේ නේ. එතකොට දැන් පළවෙනි පේලිය කරලා තියෙන්නේ විචල්ලයට string type අවයවයක් ආදේශ කරලා ඒ ආදේශ කරන අවයවය ඇතුලේ ඔයගන්න පේනවා ස්ථාන තුනක සංගල වරහන් දාලා තියෙනවා. හරි, අපි මීට කලින් කතා කරා මේ උඩේගේ තියෙන මේ සංගල වරහන්ට අපි කියන්නේ place hold එක. ඒ කියන්නේ කිසියම් දත්තයක් රඳව ගන්න පුළුවන් අවයවයක් කියලා අදහස්. එතකොට මේ ස්ට්‍රින් එක සූදානම් ප්‍රායෝගිකව භාවිත කරන අවස්ථාවකදී පිටින් දත්ත තුනක් ඇතුළත් කරගන්න. හේතුව ප්ලේස් හෝල්ඩර්ස් තුනක් තියෙන නිසා. මේක එකක්, මේක එකක්, මේක එකක්. ඊට පස්සේ ඒ ප්ලේස් හෝල්ඩර්ස් වලට දත්ත ටික අරගෙන තියෙන්නේ මේ ක්‍රමයට. මේ ක්‍රමයේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මොකද්ද? හරි, අවුට්පුට් එක print එක කියන print කරන්න කියනවා නේ. එතකොට මේ වරහන print එකේ වරහන්නේ මේ තියෙන my order.format ඔන්න භාවිත කරන විදිය. එතන මේ place hold එකක් භාවිත කරගන්න විදිය my order කියලා කියන variable එක සඳහන් කරලා ඊගාර dot එක තියලා මේකත් මේ method එකක්. මේ format එක method එක my order.format කියලා ඊට පස්සේ පිළිවෙලින් අපිට දත්ත ටික දෙන්න පුළුවන්. දුන්නාම මොකද වෙන්නේ? my order කියන variable එකේ තියෙන මේ string එකේ පළවෙනි place hold එකට ආදේශ වෙනවා මේ 3 කියන අගේ. දෙවෙනි place hold එකට ආදේශ වෙනවා 564. තුන්වෙනි place hold එකට ආදේශ වෙනවා 49.95 කියන අගය. ඉතල අවසානයේ print එක එන්නේ මේ විදිහට. හරි, එතකොට මේක සංඛ්‍යාත්මක දත්තයක් වෙන්නත් පුළුවන්, සංඛ්‍යාත්මක නොවන එකක් වෙන්නත් පුළුවන් නේ. හරි, සංඛ්‍යාත්මක නොවන එකක් නම් මෙතන හඳුන්වා දෙනකොට සාමාන්‍ය ක්‍රමයටම ඉන්වර්ටඩ් කමා නැත්නම් කොටේෂන් මාක්ස් ඇතුලේ හඳුන්වා දෙන්න. එහෙම නැත්නම් සංඛ්‍යාත්මක දත්තයක් නම් මේ ක්‍රමයට හඳුන්වා දෙන්න. මේ තියෙන්නේ string type අවයවයක් ඇතුළට පිටින් දත්ත ගේන එක ක්‍රමයක්. ඒකට අපි කියනවා place holder method එක කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ තව ක්‍රමයක්. හරි, දැන් අපි ඊයේ කතා කරා මේ බලන්න. දැන් මේකේ මේ print එක ගත්තත් එහෙම ගන්න පේනවා මෙතන අර සංගල වරහ මෙන්නට දාලා තියෙන්නේ percentage d කියලා. මෙතන percentage s.
percentage d කියන එකෙන් අදහස් කරන්නේ decimal integer එකක්. ඒ කියන්නේ 10 පාදයේ පූර්ණ සංඛ්‍යාවක් කියන එක. percentage s කියන එකෙන් අදහස් කරන්නේ තන්තුමය string type data එකක් කියන එක. එතකොට print කරන්න කියනවා මෙතෙන්ට දත්තයක් එනවා is and මෙතෙන්ට දත්තයක් එනවා number. ඔය වාක්‍ය print කරන්න කියලා කියන්නේ. හරි. එතකොට ඒකේ inverted comma close කරලා මේ print එකේ වරහන close කරන්න කලින් මේ ක්‍රමේදී අර පිටින් එන දත්ත සම්බන්ධ කරන්නේ කොහොමද? ඔව්. ඒ inverted comma close කරලා ඊගාවට percentage mark එක දාලා ඊට පස්සේ අදාළ විචල්ය මෙතන සඳහන් කරන්න ඕනේ. ඊයේත් මම කිව්වා විචල්ය කිහිපයක් තිබුණොත් ඒක වරහන් දාලා අව කරන්න. මේ වගේ විචල් එකක් තිබුණොත් නිකම් මේක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අවසාන වරහන කියන්නේ මේ print එකේ වරහන. ඒක close කරනවා. ඔයගලන්ට මේ එක ක්‍රමයක්. හරි. එතන එන්නේ විචල්යත් එක්ක format දාලා ඒක ක්‍රමයක්. මේ තව ක්‍රමයක්. හරි. ඔය දෙකෙන්ම කරෙන්නේ බොහොම සමාන කාරණා. මොකද ඒ string type data එකක් ඇතුළට මේ පිටින් data ගේන එක. හරි. ඊට පස්සේ පැහැදිලි කරනවා note එකේ යට මෙන්න මෙහෙම. මේ තියෙන මේ වාක්‍ය දීලා print percentage d is n percentage s number කියලා මේ වාක්‍ය දීලා මොකද මේකේ? මේ percentage d කියන එකේ තේරුම මොකක්ද කියන එක මම කියලා තියෙනවා. මොකක්ද කියලා තියෙන්නේ? මේ තියෙන මෙමගින් විචල්යයක් සඳහා වෙන්වන අවකාශයක් දක්වන අතර ඒ කියන්නේ percentage d භාවිතයේදී විචල්යකට ඉඩක් එතන වෙන් කරනවා. කියන්නේ විචල්ලක ඉඩක් වෙන් කරනවා කියලා කියන්නේ විචල්ලකින් එන දත්තයක් එතනට ලබා ගන්න දරා ගන්න පුළුවන් කියන එක. අවකාශයක් දක්වන අතර d මගින් එහි දත්ත ප්‍රූපය ඩෙසිමල් ආකාරයට දක්වන. ඒක d කියන්නේ 10 පාදයේ කියන එක සහ පූර්ණ සංඛ්‍යාව. ඔකේ f වුණා නම් 10 පාදයේ දශම ස්ථාන සයි සංඛ්‍යාවක්. ඒක මේ නෝට් එකේ උඩ තියෙනවා. මේ තියෙන්නේ ෆෝමැට්ස් කියන්නේ. දින පිව ඕන 16 පාදෙන් ගන්නත් පුළුවන් 8 පාදෙන් ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ කියලා තියෙනවා percentage s එකෙන් කරන්නේ මෙමගින් තන්තුමය නැත්නම් string ආකාරයේ දත්තයක් නිරූපණය කරයි. ළාර percentage s කියකින් අදහස් කරේ මෙතන නැත්නම් මෙතන එතෙන්ට තන්තුමය දත්තයක් එනවා කියන්නේ. ඊට පස්සේ කියනවා වරහන් තුල අඩංගු number comma result. ඔක්කොම මම පැහැදිලි කරලා තියෙනවා. මේ number comma result කියන එක කියලා දිනා මොකද්ද? යන විචල්යන් තුල අඩංගු දත්තයන් පිළිවෙලින් percentage d වෙත හා percentage s වෙත පැවරීම සිදු වෙනවා. ඔය තමයි කතන්දරය. Right. එතකොට එතනින් පස්සේ මාතෘකාවක් තියෙනවා. මේක නම් මාතෘකාවක් නෙමෙයි. මොකද ඒ Python තුල මොඩියුල භාවිතය නැත්නම් Python modules කියන එක. ඔයගොල්ලන්ට මතක ඇති අපි Python පාඩම් පටන් ගන්න මුල පැහැදිලි කිරීම කරනකොට මොඩියුලකරණය කියලා එකක් කතා කරා. මේ මොඩියුලකරණය කියලා කියන එකෙන් අදහස් කරේ මොකක් කියලාද කිව්වේ අපි? අපි මෙහෙමනේ කිව්වේ. ගැටලුවක් විසඳීමේදී වඩා සුදුසුම ක්‍රමය තමයි කිව්වා. ඒ ගැටලුව තනි අවයවයක් විදිහට ගන්නේ නැතුව කොටස් වලට බෙදලා හඳුනා ගන්න එක. ඒක කොටස් වලට බෙදුවාම තියෙන වාසිය තමයි ගැටලුව වඩා හොඳින් හඳුනා ගැනීමට හැකි වෙනවා. හරි. ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. ඊගාට ඔබ ප්‍රෝග්‍රෑමින් වලට ගේනකොට ගැටලුවක් කොටස් වලට බෙදන්න නිශ්චිත හදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා කියලා කිව්වා. ඒ ක්‍රමවේදයට ආවෙනිකව තමයි අපි මොඩියුල් කරන්නේ කියලා මාතෘකාව කතා කරේ. එතන එහෙනම් මොඩියුලයක් කියලා කියන්නේ මොකද්ද? ඒ විදිහට ගැටලුවක් වෙන් කරපු කොටසකට. රයිට්. අවසානයේ මොඩියුලයක් කියලා කියන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ගැටලුව කොටස් වලට වෙන් කරාට පස්සේ ඒ එක කොටසක් ක්‍රියාවට නගන්න මොකද කරන්න ඕනේ? ඒ කොටස වෙනුවෙන් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ඕනේ. හරි. එතකොට මොඩියුලයක් කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙනම් මොකද්ද? ප්‍රායෝගිකව ගත්තහම ක්‍රමලේඛ. බලන්න මේක කියනවා මොඩියුලයක් යනු Python ක්‍රමලේඛයක්ම වේ. Python වලට සාපේක්ෂව ගත්තොත් මොඩියුලයක් කියලා කියන්නේ 아무ත දෙයක් නෙමේ Python ප්‍රෝග්‍රෑම් එකක්මයි. ඊට පස්සේ කියනවා මෙහෙම. Python ක්‍රමලේඛ නිර්මාණයේදී කිසියම් ක්‍රියාවලියකට අදාළ එකිනෙක හා සම්බන්ධතාවයක් සහිත Python කේත මෙසේ මොඩියුල ලෙස ක්‍රමලේඛයකට ඇතුළත් කළ හැකියි.
මොකද කියන්නේ පයිතන් ක්‍රමලේඛ නිර්මාණය කරනකොට කිසියම් ක්‍රියාවලියකට අදාළව එකිනෙක හා සම්බන්ධතාවයක් සහිත පයිතන් කේත මේ විදිහට මොඩියුල විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එකිනෙකේ තේරුම තමයි මොකද්ද? කිසියම් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තවත් පයිතන් ප්‍රෝග්‍රෑම් එකක් භාවිතයට ගන්න පුළුවන් කියන එක. මම උදාහරණයක් කිව්වොත් හරියට නිකන් HTML කෝඩ් එකක් ඇතුලේ CSS ෆයිල් එකක් කෝල් කරනවා වගේ. මොකද external CSS අපිට පුළුවන් ෆයිල් එකක් විදිහට හදන්න. ඒ හදන CSS කෝඩ් එක HTML ඇතුලේ කෝල් කරනවා නැත්නම් PHP කෝඩ් එක HTML ඇතුලේ කෝල් කරනවා අන්න ඒ වගේ තමයි Python ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ Python ප්‍රෝග්‍රෑම් එකක් කෝල් කරන්න පුළුවන්. හරි? මෙම මොඩියුල තුල තාම මේක භාවිතයට ගන්න නැහැ කියන විභාග තුල ඇවිල්ලා නැහැ. මෙම මොඩියුල තුල Python පරිගණක භාෂාවට අයත් ශ්‍රිත functions ඇතුළු ඕනෑම විධානයක් භාවිත කළ හැකියි. අවුල හිතන්නකො මෙහෙම. A සහ B කියලා ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවා. A කියන A කියන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ B කියන ප්‍රෝග්‍රෑම් එක භාවිත කරගන්න. හරි. එතකොට A මොඩියුලයක් B මොඩියුලයක් ඇයි මේ දෙකම ප්‍රෝග්‍රෑම් නේ. එතකොට A කියන මොඩියුලේ ඇතුලේ B කියන මොඩියුලය භාවිත කරගන්න. ඒ වගේ අදහසක් මේ තියෙන්නේ. එතකොට මේ භාවිත කරගන්න ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඕනි තරම් Python විධාන තියෙන්න පුළුවන්. Python වලට ආවෙන්නේ. ඊටස් කියනවා. ඒ කියන්නේ මේ කියන්නේ භාෂාවට ශ්‍රිත functions, ඒ කියන්නේ ශ්‍රිත කියන functions ඇතුළු ඕනෑම විධානයක් භාවිත කළ හැකියි. මෙසේ ගොඩනගන මොඩියුල වෙනත් ක්‍රමලේඛයක් තුළ භාවිත කළ හැකියි. කොතන ගත්තද? ඉතින් මේ තියෙන උදේ එකක්. දැන් ඔයාලට පෙන්නනවා program 81 කියලා program එකක් තියෙනවා. මේක සාමාන්‍ය එකක් නේ. මේ ශ්‍රිතයක් නිර්මාණය කරලා තියෙනවා. ආදාන දෙකක් අරගෙන ඒ ආදාන දෙකෙන් විශාල මගේ සහ කුඩා මගේ හොයන්න. මේක මම ආයි පැහැදිලි කළ යුතු නෑ. හරි මේ def max min කියලා ශ්‍රිතය නිර්මාණය කරලා තිනවා පරාමිතින් රහිතව මතක කරගන්න ඒවා max min නිර්මාණය කරලා තිනවා පරාමිතින් රහිතව ශ්‍රිතයක් නිර්මාණය කරොත් පිටින් දත්ත ඇතුළට ගේන්න බෑ එහෙනම් දත්ත ආදානය ශ්‍රිතය ඇතුළෙම තියෙන්න ඕනි ඒ නිසා තමයි මේ input දෙක මේ ශ්‍රිතය ඇතුළෙම තියෙන්නේ ඒ xy වලට input දෙකක් ගත්තා ඒ දෙක සංසන්දනය කළා විශාල මගේ සහ කුඩා මගේ හොයන්න ප්‍රෝග්‍රෑම් එක මේ දක්වා ලියලා තියෙනවා ඊට පස්සේ අවසාන පේලි කරලා තියෙන මොකද්ද? ඒ ශ්‍රිතය භාවිතයට ආවා. අපි තියෙන්නේ max min කියලා භාවිතයට ආවා. හරි? දැන් ඔයාලට මතක ඇති සමහර ශ්‍රිත අපි භාවිතයට ගන්නකොට print එක ඇතුලේ භාවිතයට ආරම්භ තියෙනවා. නමුත් මේක print එක ඇතුලේ භාවිතයට ආරම්භ නැහැ. ඒකට හේතුව තමයි print විධානයේ ශ්‍රිතය ඇතුලේම තියෙනවා මේ. output එක ලබා දෙන්න print විධානයේ භාවිත කරලා තියෙනවා ශ්‍රිතය ඇතුලේම. ඒ නිසා ශ්‍රිතය භාවිතයට ගන්නකොට print එක ඇතුලේ භාවිතයට ගත යුතු නැහැ. හරි? එතකොට මේකේ 81 කියලා කියන ප්‍රෝග්‍රෑම් එකක් ඊට පස්සේ අපි කියනවා මෙහෙම. ඉහත 81 වන ක්‍රමලේඛය සංඛ්‍යා දෙකක් අතුරින් විශාලම සහ කුඩාම සංඛ්‍යාව සෙවීම සඳහා ගොඩනගා ඇත. එම ක්‍රමලේඛය තවත් ක්‍රමලේඛයක් තුලදී භාවිත කිරීමේ හැකියාව ඇත. මේ තියෙන භාවිත කරලා මේකින්. මොකද්ද? ඉහත ක්‍රමලේඛය මොඩියුල් 81 ලෙස සේව් කර ඇති අතර ඒ ප්‍රෝග්‍රෑම් එකේ සේව් කරලා තියෙන මොඩියුල් 81 කියලා. නැතනම් ප්‍රෝග්‍රෑම් 81 ඕන විදිහට සේව් කරන්න පුළුවන්. ඒක මොඩියුල් කියන වචනෙම දාන්න ඕනේ නැහැ. ඇති අතර වෙනත් ක්‍රමලේඛයක් තුළ එය පහත පරිදි භාවිත කළ හැකියි. මේ තියෙන පාවිච්චි කරලා. බලන්න පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එක පේජ් එක. මොකද්ද? import module 81. එහෙනම් දැන් ඔයගොල්ලෝ මෙතෙන් ඔලුවට ගන්න ඕනේ මොකද්ද? ඕගොල්ලන්ට කෙටි ප්‍රශ්නයක් තුල හෝ structure paper එකට ප්‍රශ්නයක් දීලා හෝ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් දීලා හෝ තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එකක් හරි Python ප්‍රෝග්‍රෑම් එකක ප්‍රශ්නයක් දීලා තියෙනකොට ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ import කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා අනිවාර්යයෙන් මොකද import හරහා කරන්නේ පිටින් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් පිට ප්‍රෝග්‍රෑම් එකක් Python ප්‍රෝග්‍රෑම් එක A කියන ප්‍රෝග්‍රෑම් එක ඇතුළට අරගෙන නැත්නම් call කරලා කියනවා ඒක අදහස් තමයි දෙක එතකොට ඒකට පාවිච්චි කරන keyword එක තමයි import කියලා කියන්නේ. import කියලා අදාළ ප්‍රෝග්‍රෑම් එකේ නම දුන්නාම මොකද වෙන්නේ? ආ ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එකේ නම දුන්නාම ඒ නම සහිත ප්‍රෝග්‍රෑම් එක අදාළ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ භාවිතයට ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මෙතන 82 වෙනි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ 81 වෙනි ප්‍රෝග්‍රෑම් එක භාවිතයට අරගෙන. ඔක තමයි කාර්. හරි.
කාලර ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? ගොඩ එකේ ප්‍රශ්නයක් තියෙනවා. import කියලා අදාළ ප්‍රෝග්‍රෑම් එකේ නම දෙන්නයි ඕනේ ඈ. එතන අර ප්‍රෝග්‍රෑම් එකක් අපි සේව් කරනකොට .5 කියලා සේව් කරන ඕනේ. extension එක ඒක දාන්න ඕනේ නැහැ. import module කියලා sorry import කියලා ප්‍රෝග්‍රෑම් එකේ නම. මෙතන මේ module කියන නම ආවේ කොහොමද? මම මේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරේ module 81 කියන නමින් නිසා. හරි? දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මම සේව් කරේ program 81 කියලා නම් මම command එක දෙන්න ඕනේ කොහොමද? import program 81 හරි import කියලා දීලා ඊගාට දෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ නම. ඔච්චරයි ඈ. ඊගාට මේක ඕනේ නැහැ. මේ math module කියලා දාලා තියෙන අමතර එකක්. ඒ කියන්නේ අපිට Python වල හදපු modules තියෙනවා එහෙම ගන්න. ඒකේ ක්‍රියාකාරකම්. දැන් මේ තියෙන වර්ගමූලයට ගත් එකක් SQRT කියන එක. ඒ ඕනේ නැහැ. හරි. ඊට පස්සේ අපි උදේ මේක ගිස්මන්නේ sorry ගිස්මන්නේ මේ කලින් දවසේ කතා කරන්නේ. Python ඔකේ තුල අන්තිමට Python ප්‍රෝග්‍රෑම් එක දිනා සර්. ඒකේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ. ඒක පැහැදිලි කරන්න ඕනේ. ඔව්. Right. එතකොට මොකක්ද මේ Python තුන ගොනු හසිරේ කියලා කියන්නේ? Python තුල දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ Python ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ වෙනත් Python ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද භාවිතයට ගන්න. ඒක පාවිච්චි කරන keyword එකට අපි කියනවා import කියලා. හැබැයි මෙතන Python තුල ගොනු හසිරේම කියන එකෙන් අදහස් කරන්නේ නැත්නම් file handling in Python කියන එකෙන් අදහස් කරන්නේ Python ප්‍රෝග්‍රෑම් එකක් භාවිතයෙන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලට ගන්නව නෙමෙයි Python ප්‍රෝග්‍රෑම් එකක් භාවිතයෙන් කොහොමද data file එකක් handle කරන්නේ? දත්ත සහිත ගොනුවක්. දත්ත සහිත ගොනුවක් ගත්තාම එකක් තමයි අපිට ගන්න පුළුවන් ගොනු වර්ගයක්. පාඨ ගොනු නැත්නම් text files, අනිත් එක තමයි databases. හරි? එතකොට දැන් මෙතන අපිට වාතුකාව තියෙන්නේ පාඨ ගොනු වලට. හරි? එතන අපි කිව්වා Python program එක හරහා text file එකක්. text file එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය notepad වගේ program එකක් භාවිත කරලා නිර්මාණය කරන file එකක්. එවැනි ෆයිල් එකක් මෙහෙවන්න ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතයට අපි කිව්වා open කියලා. ඒක තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ අනුව Python ක්‍රමලේඛයක් මගින් පාඨ ගුණුවක් හැසිරවීම මෙහිදී සලකන අතර ඒ සඳහා open ශ්‍රිතය යොදා ගන්න. ඒක open එක භාවිත කරන ආකාරයත් මේක අපි කිව්වා. ඉතින් open එක භාවිත කරනකොට ඉස්සෙල්ලාම variable එකක් වගේ අවයවයක් දෙනවා. ඒකට අපි කියනවා file object එකක් කියලා. එකක් විචල්යක් වගේම තමයි. වෙයි සාමාන්‍ය විචල්යකට වඩා සංකීර්ණයි. මොකද විචල්යක ගබඩා වෙන්නේ දත්තයක් හෝ දත්ත කිහිපයක් නේ. නේ? දැන් විචල්යකට අපි ආදේශ කරොත් 10 කියලා ඒ සමානයි 10 නම් එක දත්තයයි. ඒ සමානයි ලිස්ට් එකක් ආදේශ කරොත් දත්ත කිහිපයයි. හැබැයි මෙතනදී මේ ෆයිල් ඔබ්ජෙක්ට් එක ගබඩා වෙන්නේ ෆයිල් ඔබ්ජෙක්ට් එකට ආදේශ වෙන්නේ ෆයිල් එකක්. ෆයිල් එකක් වුණාම ඒක තියෙනවා කරුණු කාරණා ඉතා විශාල ප්‍රමාණයක් සමහර විට. තමයි text file එකේ තියෙන බම් පිට දාස් ගන්නවා. නේ? එතකොට මේ file object එක හරි සංකීර්ණයි. ඒ ඉඳ විචල්යක්ම නෙමෙයි file object එකක් කියලා කියන්නේ. නමුත් විචල්යක මූලික ගතිගුණ ඒකෙත් තියෙනවා. එතනින් එහා ගිය ගතිගුණක් තියෙනවා ඈ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම දෙන්න ඕනේ file object එකක්. file object එකක් කියන එක අපිට නිකන් ABC කියලා ගන්නත් පුළුවන්. නැත්නම් වෙනත් ගැලපෙන නමකින් ගන්න පුළුවන්. සමානයි කියලා ඔන්න ශ්‍රිතේ දානවා. open අර input එක පාවිච්චි කරනවා වගේ ඊගාට දෙන්න ඕනි ඒ open කරන file එකේ නම text file එකේ නම ඊට පස්සේ අවශ්‍ය නම් දෙනවා access mode එක. හරි access mode එක කියලා කිව්වෙ මොකද්ද? ඒ open කරන file එකත් එක්ක කරන ගනුදෙනුව මොකද්ද කියන්නේ? හරි ඒක තමයි කියලා තියෙන්නේ. file object කියන එකේ තේරුම කියනවා මොකද්ද? විවෘත කරන ගොනුව රඳවා ගන්නා අවයවයයි. අර විචල්යක් වගේ. file name එකේ කියනවා විවෘත කළ යුතු ගොනුවේ නමයි. ඊගොල්ලෝ ඇක්සස් මොඩ් එක කියනවා විවෘත කරන ගොනුව හා සම්බන්ධව සිදු කරන ක්‍රියාකාරකම් වලට අදාළ දැක්වීමයි. ඒ දැක්වීම ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඇක්සස් මොඩ් එක R කියලා දුන්නොත් මොකද්ද වෙන්නේ? R+ දුන්නොත් මොකද්ද වෙන්නේ? W දුන්නොත් මොකද්ද වෙන්නේ? W+ නම් මොකද්ද? A දුන්නොත් අපි අර ඊයේ කතා කරපු පළවෙනි එක append එක මොකද්ද වෙන්නේ? සහ
එක්ස් එකේ මොකද්ද වෙන්නේ? මේ ඇක්සස් මෝඩ් එක මේකේ. උඩ අපි ඉඳලා කතා කරා. හරි. right ඊට ඒ වගේම කියනවා මේක අමතරව විනාඩි 4කින් ක්ලෝස් වෙනොත් මම අපව මම කරනවා. මේට අමතරව ගොනුව හැසිරෙවි යුතු ආකාරයද දැක්විය හැක. හරි. ඒක අමතර දෙයක්. ඒක අත්‍යවශ්‍ය එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි හසුරවන ගොනුව ටෙක්ස්ට් ගොනුවක්ද? ඔබට මතක ඇති මම ඔයාලට කිව්වා ඔපරේටින් සිස්ටම් පාඩමේ ගොනු සම්බන්ධව කතා කරනකොට ගොනු වර්ග දෙකක් මූලික වශයෙන් එකක් තමයි පාට ගොනු අනිත් එක බීමය ගොනු. අපි හසුරවන ගොනුව පාට ගොනුවක්ද බීමය ගොනුවක්ද කියන එක තමයි මෙතනින් කියන්නේ. මේ T කියලා දැම්මොත් ඒකෙන් අදහස් කරන්නේ පාට ගොනුවක් කියන එක, B කියලා දැම්මොත් බීමය ගොනුවක් කියන එක. හරි. දැන් අපි සිලබස් එක මෙච්චර සංකීර්ණ යන්නේ නැහැ. ඊට පස්සේ කෙනෙකුට දැනගන්න ඕනි නම් මෙන්න පාවිච්චි කරන ක්‍රමය. හරි. එක්සැම්පල් එකක් තියෙනවා. ඔබේ my file. my file කියන්නේ මොකද්ද? අර variable එක වගේ file object එක. සමානයි ඔන්න open දැම්මා. වරහන් ඇතුලේ sample.txt කියලා තියෙනවා. මතක ඇතුව inverted comma පාවිච්චි කරන්න ඕනේ. ඒක අපිට නියම කරලා තියෙනවා. ඔතන inverted comma පාවිච්චි කරනවා කියලා කියන්නේ අර තන්තුමය කියන අදහස නෙවෙයි ඈ. ඒතර ෆයිල් එකේ නම අපි දෙන්නත් ඕනේ inverted comma ඇතුලේ, access mode එක දෙන්නත් ඕනේ inverted comma ඇතුලේ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? sample txt කියන ගොනුව open කරලා විවෘත කරලා my file කියන object එක ඇතුළට දාන්නලු මොන mode එකෙන්ද? r කියන්නේ read only mode එක. එතකොට පුළුවන් මේ ෆයිල් එකේ අන්තර්ගතය කියවන්න විතරයි, මුකුත් ලියන්නවත් මකන්නවත් බෑ. update කරන්න බෑ. ඒ තමයි read only කියන්නේ. හරි. ඔක තමයි ගොනු හැසිරවීමට අදාළව තත්ත්වයන් ටික. මේක ඔක්කොම ටික කියලා දෙනවා. ඊට පස්සේ අපි මේ ඔය විදිහට ගොනුවක් භාවිතයට ගන්නකොට පාවිච්චි කරනවා මෙතඩ් එකක්. ඒගොල්ලන්ට ඊයේත් මම මෙතඩ් ගැන කියලා දුන්නානේ. මෙතඩ් එකක් read. නැත්තම් read line කියන. Pascal වල නම් එක දිනා read ln කියලා. මේකේ තියෙන read line. හරි. read කියන මෙතඩ් එක, read කියන මෙතඩ් එක මොකක්ද කරන්නේ මේ තියෙන්නේ? read method මගින් ගොනුවේ අන්තර්ගතය කියවයි. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම. මේ කියලා තියෙන sample එක නැත්තම් මේ උදාහරණය මත my file කියලා කියන variable එකට ආදේශ වෙනවානේ sample.txt කියලා කියන file එක read only mode එකේ. හරි. ඒ ආදේශ වෙන file එකේ තියෙන අන්තර්ගතය කියවන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? read වගේ method එකක්. දැන් ෆයිල් එකක් ඕපන් කරලා නැහැ නේද? ඒකේ අන්තර්ගතය කියවන්න කිව්වද? නේ? ඒතකොට කියනවා මෙහෙම read method මගින් ගොනුවේ අන්තර්ගතය කියවයි. Python ක්‍රම ලේඛයේ අඩංගු ස්ථානීයම පාට ගොනු ඇති විට මෙහෙම දෙන්න පුළුවන් මේ තියෙන. අර බලන්න කොහේ. 84 වෙනි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඔක. මොකද්ද? f සමානයි open ෆයිල් එකේ නම මොකක්ද තියෙන්නේ? demofile.txt demofile.txt කියලා කියන්නේ ෆයිල් එකේ නම. හරි, ඒක comma ඊගාට inverted comma ඇතුලේ දිනවා r. ඒ කියන්නේ read only කියන එක. එහෙනම් දැන් මොකද වෙන්නේ? demofile.txt කියන ෆයිල් එක open වෙනවා නැත්නම් අර මේ ලබා ගන්නවා කරාටද? f කියන ෆයිල් object එක. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි පේලිය අවසන් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ demofile.txt කියලා කියන ෆයිල් එකේ අන්තර්ගතය f කියන ෆයිල් ඔබ්ජෙක්ට් එකට ලැබෙනවා. මොන මොඩ් එකෙන්ද? r කියන read only mode එක. ඒක කියවන්න විතරයි පුළුවන්. ඊට පස්සේ මේ කරලා දිනු මොකද්ද? අන්න ඒක කියවලා f.read print කරන්න කියලා කියනවා f.read. එතකොට මොකද වෙන්නේ? f කියන ෆයිල් ඔබ්ජෙක්ට් එකේ තියෙන අන්තර්ගතය කියවලා ඒක print කරනවා. හරි, මෙතනදි වෙන්නේ f කියන ෆයිල් ඔබ්ජෙක්ට් එකට අන්තර්ගතය ආදේශ වීම පමණයි ඈ. මම ඊයෙත් ඔයගොල්ලන්ට කිව්වා, දැන් මම මතක් කරා විචල් එකට අගයක් ආදේශ කරාට වැඩක් නැහැ නේ පුතේ. ඒ අගේ භාවිතා කරගන්න නැතුව. ඒ අපි a සමානයි 10 කියලා කිව්වහම ඒ 10 කියන එක ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ කිසිම තැනක භාවිතා කරගන්නේ නැත්නම් ඒ විචල්ට ආදේශ කිරීමෙන් තේරුමක් නැහැ. ඒ වගේ තමයි
ෆයිල් එකක් ඕපන් කරාට පස්සේ ඒකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒක භාවිතයට ගත්තොත් භාවිතයට ගන්න ගැනීම සඳහා ඒක අන්තර්ගතයේ කියවන්න ඕනි. ඒ සඳහා භාවිත කරන ඉතාම වැදගත් මෙතඩ් එකක් තමයි මොකද්ද? රීඩ් කියන මෙතඩ්. හරි, ඊට පස්සේ මේක රිසල්ට් එකේ කියනවා. ඔයාලට හරියට පේන්න නැත්නම් කියන්න මේ මොකක් කියන්නේ? demo file.txt හි අන්තර්ගතය පෙන්වයි. ඒ කියන්නේ ඒක print කරනවා. ඒ පෙන්වයි කියලා කියන්නේ screen එකේ පෙන්වන හින්දා. හරි, ඊට පස්සේ කියනවා මේ තියෙන්නේ මෙහෙම දෙන්නේ මේ demo file.txt කියලා කියන file එක මේ 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 84 වෙනි program එක නැත්නම් මේ නිර්මාණය කරන program එක ගබඩා කරන තැනම තියෙනවා. location එක එකනක්. වෙනත් තැනක තියෙනවා නම් ඒක ගන්න එකකින් Python ක්‍රමලේඛය හා පාට ගොනුව වෙනත් ස්ථානවල ඇති විදිහ. ඔබට පාත් එක දුන්නේ නැහැ කියන පාත් එක. E එකේ Python programs 2021 කියලා කියන folder එක ඇතුලේ welcome.txt කියලා ෆයිල් එකක් තියෙනවා. අන්න ඒක read only mode එකකින් ගන්න කියන. මෙන්න මෙතනදී අර backslash mark දෙකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පාත් එක දෙන්නේ එකයි. නමුත් මේකේ Python වල දෙකක් දෙන්න ඕනේ. සායිගාර පොඩ්ඩක් මතක් කරලා ගන්න ඕගොල්ලෝ. දැන් HTML වල path එකක් දක්වනකොට දක්වන්නේ backslash නෙමෙයි slash mark එකයි. මෙහෙම ඉන්න. slash. backslash තමයි Python වලට එන්නේ. අතන backslash තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. slash mark එක HTML වල තියෙන එකක්. මේක අර ආරම්භයේදී backslash mark දෙකක් ඕනේ. දැන්ට මේකත් අහලා නැහැ. නමුත් අහන්න පුළුවන් නේ. හරි. එතන මෙහෙම දෙයක් කරන්න මොනවා වගේ තැනකදීද? program එක තියෙන folder එක හෝ drive එක තුල අදාළ text file එක නැත්නම් අපි text file එක තියෙන තැන path එක කියන්න ඕනේ. ඒ පරිදි. ඒ කියන්නේ අදාළ text file එකේ අන්තර්ගතය පෙන්වයි. ඒකින් කරන්නේ F වලට මේක ආදේශ කරලා F read කරනවා. F read කරලා ගත්ත එක print කරනවා. උතර වෙන්නේ මේ file එකේ අන්තර්ගතය පෙන්වන එක. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම එකක් read method මගින් පාට ගණුවේ කොටසක් පමණක් කියවීම. දැන් read කියලා කිව්වහම මුළු අන්තර්ගතයම කියවනවනේ. හැබැයි කොටසක් විතරක් කියවන්නත් පුළුවන්. කොහොමද ඒ? මෙතන. ඒදා print read කියලා මෙතන දෙන්න පුළුවන් ප්‍රමාණයක් පහ. ඒකේ තේරුම මොකද්ද? අදාළ text file එකේ පළමු අකුරු පහ පෙන්වයි. මේක ඉතරම් ප්‍රායෝගික නෑ. නමුත් පුළුවන්. එතන text file එකේ අකුරු 10000 ගණන්ක් තියෙන පුළුවන්. නමුත් පළවෙනි අකුරු පහ විතරයි වෙන්න. හරි, ඊට පස්සේ අර මම කිව්වේ කියනවා මේ read line කියන මෙතනද. හරි, read එකෙන් සම්පූර්ණ අන්තර්ගතයේ කියවට read line එකෙන් කියවන්නේ මොකද්ද? එක page එකයි. මේ බලන්න. read line method. read line method මගින් පාට ගොනුවක එක් page එකක් පමණක් කියවයි. එක page එකක් කියවනවා. මේක හරිම වැදගත් හේතුව දැන් හිතන්නක මෙහෙම text file එකක් තියෙනවා page 10. ඒ page 10 අන්තර්ගතයේ පදනම් කරගෙන ක්‍රියාකාරකම් කරන්න ඕනි. ඒ page 10 අපි හිතමු පේලියෙන් පේලිය තියෙන්නේ ළමයෙක්ගේ නම, විෂයන්ගේ ලකුණු එහෙම කියලා තනමු. එහෙනම් නමයි ලකුණුයි කියවුවා, ඒ ලකුණු එකතු කළා, average එක ඇදුවා, grade එක ඇදුවා, print කළා. ඊගා page කියවුවා, මේ ලකුණු ටික කියවුවා, total එක ඇදුවා, average එක ඇදුවා, grade එක ඇදුවා, print කළා. එහෙම කරන්න අවශ්‍ය නම් නිකන් result sheet එකක් වගේ output හදාගෙන යන්න ඕනි නම් අනිවාර්යෙන් අර ගොනුව කියවන්න ඕනි කොහොමද? පේලියෙන් පේලිය. ඇයි? එක පේලියක තියෙන එක ළමයිගේ විස්තරේනේ. එතකොට ළමයි 10 දෙනෙක්ගේ විස්තර නම් පුතේ පේලි 10යි. ඔක 10 පාරකට කියවන්න ඕනේ. ඔතෙන් read method පාවිච්චි කරොත් අවුලක්. හේතුව read කියන method එකෙන් අර පේලි 10ම එක සැරේ කියවලා ගන්නවා. ඒක එක සැරේ කියවලා අරගත්තාම වැඩි අවුලනේ. ඇයි? එතකොට එතන තියෙන්නේ ළමයි 10 දෙනෙක්ගේ විස්තරනේ. ඒක read line එකෙන් පුළුවන් පේලින් පේලි කියවන්න. ඒ නිසා මේක හරියට වැදගත් නේ. හරි. මෙතින් read line method එක කිහිප වරක් භාවිතයෙන් පේලි කිහිපයක් කියවිය හැකියි කියලා දෙනවා. එකපාරක් read line පාවිච්චි කරනවා පළවෙනි පේලිය, තවපාරක් පාවිච්චි කරනවා දෙවෙනි පේලිය. මේක පෙන්ලා දෙනවා 88 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ මුල් පේලි දෙකම පෙන්වයි. අද මේ demo file.txt කියන ෆයිල් එකේ තියෙන අන්තර්ගතය පේලියෙන් පේලිය මෙහෙම කියෙව්ව හැකි read line කියන method එක දෙපාර පාවිච්චි කරලා තියෙනවා. මොකද වෙන්නේ? පේල් දෙකක් කියවනවා. දැන් ඔයගොල්ලෝ ඔලුවට ගන්න මේ තියෙන එක තමයි කියන්නේ. ගොනුවේ පේලි loop කිරීමෙන් සම්පූර්ණ ගොනුවම කියවිය හැක. ප්‍රෝග්‍රෑම් වලදී ඔක තමයි කරන්නේ.
එක රීඩ් ලයින් කියලා කියන මෙතඩ් එකක් පාවිච්චි කරලා නැත්නම් කමාන්ඩ් එක පාවිච්චි කරලා ඒ රීඩ් ලයින් එක ලූප් කරනවා ෆයිල් එකේ අවසානයේ දක්වා. එතකොට මොකද වෙන්නේ? දැන් මම කලින් ගත්ත උදාහරණයක් ගත්තොත් පේරි 10ක් නම් රීඩ් ලයින් 10ක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. එක රීඩ් ලයින් එකක් පාවිච්චි කරලා